අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. මල්ලතුස්කිරි මහා නා හිමිරු බැහැ දෙකීමට කටයුතු කරා. ඒ යම්කිසි විශේෂ කාරණයක් ඉඳලා කියලා දැනගන්න කැමතියි. විශේෂ කාරණාව තමයි අපේ මූලස්ථානනේ මල්ලතු මහ විහාරය, අස්කිරි මහ විහාර, රාමඤ්ඤපුරනික, අමරණික අපේ රටේ බෞද්ධයන්ගේ අයිතිකරුව තමයි අපේ මහානායක මාහිමිපාණන් වහන්සේලා. ඉතින් උන්වහන්සේලා තමයි යාව ජීව සමාජිකත. උන්වහන්සේලා තමයි මේ රටේ නායකයෝ. ආගමික නායකතුමන් වහන්සේලා. උතුමන් වහන්සේලාගේ අවවාද අනුශාසනාවෙන් තොර මේ රටේ රටපාලනය කරනවා නම් එවුන්ට එරෙහිව ප්‍රාදේශීය මහා සංඝරත්නය සහ රටේ ජනතාව, සියලුම ජනතාව, සිංහල දෙමළ මුස්ලිම් කියන සියලු ජනවර්ග එකතු වෙලා තමන් අදහන ආගමේ නායක ආගමික නායක උතුමන් වහන්සේලාට සැලකර එක සිටින එක තමයි අපේ වගකීම සහ යුතුකම. ඔබලා දකින්න ඇති පහුගිය කාලේ මිහින්තලා රාජමහා විහාරයේ සෙල්ලිපි, ලෙල්ලිපි, ගිරිලිපි, පරවත ලිපි පවා තියෙන මේ ආණ්ඩු ක්‍රියාස්ථාව හදන්න පෙර රජ දවසේ ඉඳලා මේ විහෙර විහාරස්ථාන දියුණු පවුණු කරන්න ආරක්ෂා කරන්න කියලා සෙල්ලිපි වල සඳහන් කරනවා. හතරවෙනි මිහිඳු රජුරන්ගේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි දානමාන පවා සපයන්නට ඕනේ. සිවුරු පිරිකර පවා සපයන්නට ඕනේ. ඒ සෙල්ලිපියේ තියෙන ඒවා රාජ ආඥා, රාජ නියෝග. ඒවා තමයි ගැසට් අධිකරණෙත් පිළිගන්න ඔය. එතකොට ඒ ආඥාවන්ට ඒ ගැසට් වලට පයින් ගහලා මේ රට පාලනය කරන්න බෑ මේ 48න් පස්සේ මේ ඉන්න පාලකයන්ට. ඒක තමයි මේ අද සම්බුද්ධ ශාසනයේ මූලස්ථානයේ දළදා හාමුදුරුව ලැබෙන්න, ශ්‍රීමා බෝධින් වහන්සේ ලැබෙන්න සියලුම සාධකුනේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ වගේම ධාතු කරණුව කියලා කිව්වේ මිහිඳු මහරහතන් වහන්සේ ශාරීරික උද්දේශික පාරිභෝග කියන උතුම් වස්තුන් ටික මේ රටට ගෙනල්ලා ස්ථාපනය කරපු හින්දා බෞද්ධ රාජ්‍යයක් වෙච්ච නිසා. හින්දා අනිකුත් ජනවර්ග ඉන්නවා, අනිකුත් ආගම් ඉන්නවා. අපිට ඒකේ ගැටලුවක් නැහැ. ඒ ගැටලු නිර්මාණය කර මේ පාහර දේශපාලඥයෝ. ඉතින් පහුගිය දවස්වල මිහින්තලාවේ තියෙන 360ක් දාගයක් දහස් ගාණක් තියෙනවා භූමිය. ඒ භූමිය තුල ඉදිකිරීම කරනවා. ඒවා සමස්ත ලෝකවාසීන්ටම උරුම දේවල්, ජාතික උරුම. සිංහල ජාතියටවත් නැත්නම් ඉස්ලාම්, හින්දු, කතෝලික, එහෙම මේ මුළු ලෝකෙටම අයිති උරුම මේවා. ඒ උරුම ආරක්ෂා කිරීම අපේ වගකීම, රජේත් වගකීම. මිහිඳු මහරහතන් වහන්සේ කියලා කියන්නේ අපේ රටේ දෙවනි බුදුහාමුදුරුව. මේ සංස්කෘතිය අධිකර උන්වහන්සේ. උන්වහන්සේ වෙනුවෙන් අපේ කිරිබජ්ජුර හාමුදුරුව ඇතුළු ත්‍රෛනිකායක විශේෂයෙන් අපේ අතිගරු මල්වතු මහානායක මාහිමිපාණෝ, අස්කිරි මහානායක හාමුදුරුව, ඒ වගේම රාමඤ්ඤපුර අමරපුරේ මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අවසරයෙන් අනුශාසනාවෙන් හිටපු විධායක ජනාධිපතිවරුන්ගේ අනුමැතියෙන්, පුරාවිද්‍යා අධ්‍යක්ෂණ්ඩාල්වරුන්ගේ අනුමැතියෙන් අත්සනෙන් තමයි මේවා නිර්මාණය වෙන්නේ. එතකොට ශ්‍රමදායකත්වයේ දරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව. ඒ බටවරිය මුදල් හදල් දෙන්නේ ලංකාවේ ලෝකයේ වෙසෙන බෞද්ධ පමණක් නෙවෙයි, අනිකුත් ආගමික අයත් මේකට මුදල් හදල් දෙනවා, ශ්‍රම දාන දෙනවා, වැලිය දෙනවා, ගල්ලා දෙනවා. ඒ වගේම ධර්මශාලාව නිර්මාණය කරන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ. ගුවන් හමුදාවෙන් තමයි පොසොන් එකට තීන්තාලේප කරන්නේ. ඒ වගේම සිවිල් ආරස බලකායෙන් තමයි මේ වර්තමානයේ තියෙන තත්ත්වයේ භූමිය රමණීය අලංකාර භූමිය බවට පත් කළා තියෙන්නේ. විඩාව සංසිඳවා ගන්න පුළුවන් විදිහට පැදුරක් දාලා, ඉටිරෙද්දක් දාලා නිදා ගන්න පුළුවන්, බත් ටිකක් කන්න පුළුවන්, ගිමන් හරින්න පුළුවන් විදිහට මේ භූමිය සකස් කරලා දීලා තියෙන්නේ මේ බටවරියෝ. ඉතින් පහුගිය දවස්වල ආවා හමුදාවෙන් දෙන්නේ. කවුරුවත් දන්නේ නැහැ කොහෙන් දාවේ කියලා, මොකට දාවේ කියලා. ඉතින් මට සැකයක් ඇති වුණා. ඒ හින්දා මං නෙවෙයි පොලිසියෙන් ඇල්ලුවේ. ඒ අල්ලපු හින්දා මට සැකයක් උතුණා. ඊට පස්සේ මම මාධ්‍ය නිකුත් කරා. මොකද පොලිසියට කිව්වට වැඩක් නැහැනේ. පොලිසියේ තියෙන්නේ වැඩ බැරි පොලිස්පතිලානේ නෙවෙයි, වැඩ ගැන වැඩ බෑ, වැබ 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 කියන්නේ වැඩ බලනද වැඩ බැරිද කියලා මම දන්නේ නැහැ. ඒ හින්දා ඒ පොලිස්පතිලාට තීන්දුවක් තීරණයක් ගන්න බෑ. ආණ්ඩුවේ නීතිය තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. ඒ හින්දා මේ මාධ්‍යයට පින් සිද්ධ වෙන්න, මේ මාධ්‍යයෙන් මේක රට ලෝකයට දැනුම් දෙන්න, මාධ්‍යයට පින් සිද්ධ වෙන්න මේ මං කිව්වා මෙහෙම මෙහෙම සිද්ධියක් කළා තියෙනවා. මේවා පෙර වැරදි තියෙනවා. අපේ තන්ත්‍රිමලේ නායක හාඳුරුව, මහකෝංගර විමල ඥාන හාඳුරුව, ඔබ්බෑකරුව මහත්තයා රජකමර සුදුසුයි කියලා කියවලා සතියක් ගින මලා. මලා නෙවෙයි මැරුවා බොම්ම ගහලා. ඉතින් ඒ හින්දා මමත් කිව්වනේ මේ රටේ පාලකයෝ ඔක්කොම හොරු, පට්ටහුරු, කම්බහුරු. මේ රටේ ජනතාවගේ පැත්තේ මෙවුන් හිටගෙන නැහැ. මෙවුන් ගිජිලිහුණියෝ, මෙවුන් වවුලෝ, මෙවුන් කූඩැල්ලෝ. මෙවුන් බලය අත්තරින් නැහැ. වැනි වැනි මේක ලෝකයේ තියෙන විශාලම මහලු නිවාසය, ඒ වගේම හොරකම් මන්දිරේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කියලා කියන්නේ.
ඒකම උන්ට ඉවසා ගන්න බැරි මහින්ද රාජපක්ෂලා දලදා හඳුනන උම්මා දෙනවා ශ්‍රීමා බෝධින් වහන්සේට උම්මා දෙනවා පිරිත් නූල් බඳිනවා ඒ වගේම බණ කියනවා අටපිරිකර පූජා කරනවා ඒ වගේ මේ වගේ තක්කඩිකම් කර කර ලෝකේ රටේ මිනිසුන්ට රවට්ටනවා මේ රවට්ටලා පාර්ලිමේන්තුවේ මොකාද කතා කරේ දෙන්නයි නැත්තම් තුන් දෙනයි කතා කරේ බුදුදහමේ මුදුන්මල් කඩේ මේ ඔය මිනිමරු පාලකයන් ඉන්නේ එල්ටීටී එකට උදව් කරපු පාලකයෝ ඔය ස්මාර්ට් එකට ඇඳගෙන තයි කෝඩ් ගහගෙන හිටියට ඔය ඔක්කොම එල්ටීටී එකට සම්බන්ධ මිනිස්සු මේ රටේ ජනතාව මරන්න එල්ටීටී එකෙන් සල්ලි ගත්ත උන් ඉන්නේ ඒ වගේම ඔකේ මිනිමරුව මංකොල්ලකාරයෝ අත්තිරිව සිරදනුවන්කාරයෝ ඒ වගේ හිරබ හිරේට නියමියච්චියෝ ඒ වගේම කුඩුකාරයෝ බුකීකාරයෝ රේස්කාරයෝ තැබෑරුම්කාරයෝ ඉඩම් හිමි වැවුලිකරුවෝ ඒ වගේ පාසි කුඩා කල් කුඩා වල තියෙන හෝටල් ටික මේ නුවර තියෙන හෝටල් ටික නුවර එළියේ තියෙන හෝටල් ටික ඒ වගේම උණින් යන්න ප්ලේන් තියෙනවා හෙලිකොප්ටර් තියෙනවා මූදෙන් යන්න දැන් නැව් තියෙනවා ඒ වගේම ඒ වගේ මේ ගොඩබිමේ තියෙන මෙවුන්ට අවුරුදු 500ක් ජීවත් වෙන්න හොරකම් කරලා තියෙන ඕන තරම්. එහෙනම් මේ හොරකම් පිළිබඳ අපි කිව්වා. ඒ කිව්වට පස්සේ රටේ ජනතාවගේ පැත්තේ ඉඳගෙන අපි අපේ කකියනවලේ මිනිස්සු විඳින දුක දැකලා. එහෙනම් ඒ සම්බන්ධයෙන් කතා කරා කියලා මෙවුන්ට අර ඇඟිල්ලෙන් ඇන්නට වස්සේ අර රොඩ්ඩට දැම්මා වගේ මේක ටග් ගාලා ගත්තා පාර්ලිමේන්තුවේ කතා කරලා හමුදාවට අපි හමුදාවේ මිනිස්සුන් ලරුවන්ට අභිමානට හානියක් නෝ ඒ අභිමානෙට. එහෙනම් අපි සැලුට් ගහන්න ඕනේ හැමනම්. එහෙනම් මේ අපි කියන්න ඕනේ ත්‍රිවිධ හමුදා පොලිසිය සිවිල් ආරසක උන්ගේ ගෙවල් වල ඉන්නේ. කුඹුරු අස්සද්දනවා, බඩේරුඟු හදනවා, වී පහිනවා, උයනවා, අතුපතු ගානවා, සුද්ධ කරනවා, ගඩොල් කපනවා. එහෙනම් මේකේ අභිමානේ නැති කරලා තියෙන මෙවුන් විහිං. අපි නෙවෙයි. ඒ හින්දා මේ දරුව බොහොම ගෞරවයෙන් තමයි මේ වැඩේ කරන්නේ ශ්‍රද්ධාවෙන්. ඒ හින්දා මේ මිනිස්සුන්ට උමනාවක් වුණා අපේ කකියනලේ අපේ රටේ ජනතාව වෙනුවෙන් මේ වැඩේ අපි ක්‍රියාත්මක කරයි අපි ඉල්ලයි කියලා. ඒ ඉල්ලන හින්දා අපි මිනිස්සුන්ගේ පැත්තේ හිටගත්තු හින්දා උන් හිටගන්නේ නැහෙනි. අපි මිනිස්සුන්ගෙන් කන හින්දා මිනිස්සුන්ගේ යැපෙන හින්දා මේවා ආරක්ෂා කරන හින්දා ඒ මිනිස්සුන්ගේ පැත්තේ හිටගත්තා කියලා එවුන්ට අඩේ යන්නේ නැහැ කියලා ඒ හින්දා තමයි මෙවුන් මම් මරන්න හැදුවේ. ඒ මුවාවෙන් රටේ මිනිස්සුන්ගේ රුපියල සතපන එකතු කරලා දෙන සල්ලි ටිකෙන් අර චෛත්‍ය දිනට මුන් තරහයි. මේ ඡන්දෙ දෙන මිනිස්සු රටේ මිනිස්සු ඔක්කොම පක්කාලියෝ වන්දි බට්ටෝ වෙන්න එපා. දැන් හෙට අනිද්දා අර නෙළුම් මලක තියෙනනේ පරවෙච්චි මලක මේ සංවසරයක් පහුගිය දවස්වල ඔය ලයිට් කැපුවානේ. ලයිට් කපලා තමයි ඔවුන් හැමතැන හැම රවුන්ද බවුඩ් එකම කොඩි දැම්මේ. එහෙනම් රටේ විරෝධයත් පහුගිය දවස්වල දැන් ඊට පස්සේ තනකොළත් මේ එල්ලලා තියෙනවා. තනකොළම කාපල්ලා. උඹලට තනකොළ තමයි තනකොළත් නැති වුණා හෙට අනිද්දා. හෙට අනිද්දා වැට් ඍජු වැට් ඒ වගේ වක්‍ර බදු ඒ වගේම පෙට්‍රල් ඩීසල් වැඩි වෙයි. ලයිට් බිල වැඩි වෙයි. පරිපූහල් වැඩි වෙයි. මහින්ද රාජපක්ෂ හැව බීලුණු කෑවා ඇද්ද සැපද සැපද නෙවෙයි දැන් රටේ මිනිස්සුන් දුකද කියලා. ඒ හින්දා මේ රටේ මිනිස්සුන්ගෙන් තමයි මේ පලිගත්තේ. සම්බුදු සාසනේ මගේ මාව හිරේ දාලා මාව මරලා දාන එක ගැටලුවක් නැහැ. චරිත ඝාතනය කරන්න. ඒ හින්දා ඒක ප්‍රශ්නයකුත් නැහැ. අපේ මහානායක හඳුරන් වහන්සේලා ඒකට නිසි පියවර ගනි. ඒ හින්දා අපි කියන්නේ අපිව ඝාතනය කරන්න. ඒ විතරක් නෙවෙයිනේ. ආතත විතත විතතාතත ගණසුසිර කියන මේ පංච තූරියේ නාදේ ලෞතුරා බුදුරජාන් වහන්සේගේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී පවා දුන්නු පංච තූරියේ නාදේ තේවාවත් මෙවුන් නැති කරානි අද මිහින්තලා රජ මහා විහාරේ සම්බුද්ධ ශාසනයේ මූලස්ථානයේ. ඉතින් මුන්ට සදාචාරයක් තියෙනවද මේ රටේ තවත් පුටුවල ඉඳගෙන බැහැලා එළියල ඵලයල්ලා මූදට පැනලා මැරියල්ලා. අපේ අඳුරේ උපවහන්සේ මහානායක හිමිගේ YouTube channel වලින් ඇති වෙන තත්ත්වයන් පිළිබඳව ඇයි එහෙම තත්ත්වයකට මේ වර්තමානයේ ඇති වෙලා තියෙන YouTube channel. ඒ YouTube channel කියලා කියන්නේ ආණ්ඩුවේනි. ආණ්ඩුවේ අපි පොලිසිය ෆැමිලි කීයක් දාලාද සම්මුති පනතෙන් ගන්න පුළුවන්නේ. වැඩ බැල වැඩ බැරි පොලිස්පතිරිය අවලා තිනවා මේ වීඩියෝ. මට බල්ලා කියලා තිනවා. මට නම් බල්ලා කිව්වට මම බල්ලෙක් නෙවෙයිනේ. ඒ වගේ අපේ අති පූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේලාට බල්ලා කියලා කියනවා. මහානායක හඳුරන් වහන්සේලා බැහැ දකින්න ආපුවා මහානායකරු අපිට ගහලා එලවන්න ඕන. ආන් එහෙම වුණොත් මහානායකහඳුරු දැන් උන් කියන පදේට නටන්න ඕනේ. අඳුරේ කැමරා පැත්තට පොඩ්ඩක් ඇරෙන්නකො. මහානායකහඳුරු අපිට ආශිර්වාද කරලා කතා කරොත් එහෙම මහානායකහඳුරු බල්ලා. එතකොට වැඩබැරි පොලිස්පතිරිය අවලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය මොකද්ද මහජන ආරක්ෂා ඇමතිරිය අවලා තියෙනවා. හැබැයි සම්මුති පනතෙන් ගන්න පුළුවන් නීතිඥයෝ අනන්තවත් පොයින්ට් දීලා තියෙනවා. නීති පොයින්ට් දීලා තියෙනවා. හැබැයි ඒ නීති පොයින්ට් දුන්නට මේ රටේ නීතිය නෙමේ ක්‍රියාත්මේ පළාත් නමයට නීති නමයක්. එහෙනම් අපි බලමු මේක කරනවද නැද්ද කියලා. එහෙනම් රුවන්වැලිසෑය බෝම්බ ගැහුවත් එල්ටීටීෙන් ගැහුවා සීමා බෝධින් වහන්සේ දලදා හඳුරනට ගැහුවා ජීවිපී එකයි මේ එල්ටීටී එකයි. ඉතින් එහෙම ගැහුවත් කමක් නැහැ. මෙවුන් ඔක්කොම මේ බලයට ගිජුක මේ පෙරේතයෝ වගේ එල්ලිලා ඉන්නේ මේ රට ගැනවත් මේ රටේ ජනතාව ගැනවත් කිසිදු හැඟීමක් තැකීමක් නැහැ. එහෙමනම් මුන් වැඩබද්ද දිනුවා කියලා වැඩබද්ද සම්මත වුණා කියලා
ඊට පස්සේ මුන් පාටිදායි දර්ලිගහ මන්දිරයට ගිහිලා මුන් වගේ තිරිසනු జాතියක් ඉන්නවද මේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ මේ ඉන්නේ අපේ පැත්තේ නෙමෙයි මෙවුන් අවුරුදු 500ක් 1000ක් ජීවත් වෙන්න මුන්ගේ પરම්පරාව පෝෂණය කරන්න දේශපාලනය කරගන්න ආපු වෘක රැළ බොම් අවසරයි අපේ ආදරණීය